අපි ඉතින් යමක් දේශනා කරන්නේ දරුවෝ මේ ධර්මයේ ශක්තිය තව තව ඔසවා තියන්න. තේරෙනවද? තෙරුවන්ගේ ශක්තිය තව තව ඔසවා තියන්න. තේරෙනවද? සද්ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය තෙරුවන් කෙරෙහි විශ්වාසය තව තව ඔසවලා තියන්න. තේරෙනවද? දැන් අපි මේ ප්‍රකාශ කරන සෑම බණපදයකම අර්ථය වෙන්නේ පුතේ අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මම කියන දේ ලෝකයා හරි කියලා කියා කියා ගන්න නෙමෙයි. මට ලකුණු ගන්නවත් මට අත්පොලසන් ගන්නවත් මට සාහස්වාදු කියා ගන්නවත් නෙමෙයි. තේන්න මන් දන්නවා මේ සීල සංස්කාරයෝ අනිත්‍යයි කියලා. තේන්න ඒ නිසා ඒවා බලාපොරොත්තු මගේ ජීවිතේ මම එක වචනයක්වත් ධර්මයක් කියලා නැහැ. ඒ නිසා මේ මොහොතේ මම මේ ධර්මය කියන්නේ පුතේ සාසනේ ශක්තිය උදෙසා. තේනවද? තෙරුවන්ගේ ශක්තිය උදෙසා. මේ උතුම් සද්ධර්මයේ ලෝකයේ තුල එක දවසක් වූ ශක්තිමත් නැගී සිටීම තේන්න. ඒ නිසා පුතේ මට කාගෙන් පැසසුම් නොලැබුවත් තේන්න මං කරන්නා වූ මේ සත්කාරයේ උදෙසා මං දන්නවා මේ මනුස්ස අපේ රටේ ඉන්න බෞද්ධ ජනතාවගෙන් පුතේ බහුතරයක් මේ මං කියන්නා වූ ධර්මය නිසා සැනසෙනවා කියන කාරණේ. තේන්න මං කියන ධර්මය නිසා සැනසෙනවා. ඒ වගේ මේ ධර්මය අහන්න ප්‍රියයි. තේන්න ඒ කාරණය පිළිබඳ මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ඉන් එහා දෙයක් ඇත්තටම අපිට අවශ්‍ය නැහැ. අපි කතා කරන සෑම වචනකින්ම මම නම් බලාපොරොත්තු වෙන්නේ මගේ ජනප්‍රියභාවයක්වත් මගේ හොඳක්වත් අහගන්න නෙමෙයි. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ සාසනයේ මෙවන් ශක්තියක් සාසනය තුළ සීලයට මෙවන් ශක්තියක් තියෙනවා දානයට මෙවන් ශක්තියක් තියෙනවා මෛත්‍රියට තෙරුවන් කෙරේ සද්ධාවට ඒ වගේම මහා සංඝරත්නය සතු මෙවන් ශක්තියක් තියෙනවායි කියන විශ්වාසය ඔසවලා තබන්න. තේන්නා? එතකොට ඒ විශ්වාසය ඔසවලා තබද්දි මහත්වෝ සමාජයෙන් ඒ නිසා මට ප්‍රතිචාරයක් මට ගෞරවයක් ලැබෙන්නේ නැත්නම් ඒක මගේ අකුසල සංස්කාරයක්. හරි? මගේ අකුසල සංස්කාරය. තේන්නා? දැන් ක්‍රීඩකයෙක් ගන්නකො තේන්නා? එතකොට එහෙම නැත්නම් සිනමාවේ නැත්නම් ওই රූපවාහිනියේ කලාකරුවෙක් කලාකාරියක් ගන්නකො තේන්නා? කොච්චර ජනප්‍රියද කියලා බලන්නකො. ඈ ඒගොල්ලන්ට කොච්චර ප්‍රතිචාර ජනතාව දෙනවද කියලා බලන්න ඕනේ. දවස ගානේ ඒව රූපවාහිනියෙන් පෙන්නනවා, මේවා පෙන්නනවා, පත්‍රවල දානවා තේන්නා? පුතේ ඒගොල්ලන්ගේ සංස්කාර. තේන්නා? ඒගොල්ලන්ගේ සංස්කාර ඒගොල්ලෝ ජනප්‍රියභාවයට අදාළව ඊට අදාළව ඒ සංස්කාරයන් නිසා ඒක එහෙම වුණා. තේන්න? එතකොට දැන් ඔබ කියනවා නම් මම දන්නේ නැහැ එහෙම දෙයක්. මේ ඔබ කියනවා නම් ඒ කිව්වේ දෙයට සමාජයෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා. දරුවෝ ඒක මම සමා අතීතේ කරගත්තා වූ අකුසල් සංස්කාරය. තේන්න? අකුසල් අතීතේ කරගත්තා වූ අකුසල් සංස්කාරය මොකද්ද? අපි වර්ණනා කළ යුත්තා වර්ණනා කරලා संसारे मंगला හොඳ කියලා තරි හොඳ කියලා ඉතින් ඒවා විපාකයන් පුතේ ඇත්තෙක් බරට මට ලැබෙනවා. තේරුණාද? ඒකෝ දැන් අපි මේවා පැහැදිලි කරලා දෙන්නේ ඔබලාට මෙවැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න. තේන්නේ? ඔබලාට මෙවැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න. තේන්නේ? ඉතින් ඔබලාට මෙවැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න නම් ඔබලා දක්ෂ වෙන්න ඕනේ ගිහි වේවා පැවිදි වේවා නිරතුරුවම මාත්‍යෝ පැසසිය යුක්තව පස්සන්න. තේන්නා? තේන්නේ? වර්ණනා කර යුතු වෙනා වර්ණ කරන හොඳ දේ හොඳ හැටියට දකින්න ගුණාත්මක දේ ගුණාත්මක හැටියට දකින්න. තේන්න? ඉතින් ඔබ එහෙම දකිනවා නම් පුතේ මේ ඔබට ඊට අදාළ විපාකයන් අනාගතයේදී සකස් වෙයි. තේන්න? නමුත් අපි දන්නවා ධර්මානුකූලව සමාධි ගමන් ගන්න අර මුර්ග සංඥාව කියන විනාශකාරී ලෝකයේ දිසාවට. තේන්න? මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ක්‍රමානුකූලව මේ උතුම් විනය ධර්මයන් ක්‍රමානුකූලව දුර්වල වෙලා යන දිසාවට. තේන්න? ඉතින් මේ වෙන දිසාවකට මහත්යෝ යද්දී ලෝකේ අතුරුදහන් වෙල යන ධර්මතාවයන් තමයි සත්පුරුෂ භාවය, කල්යාණ මිත්‍ර භාවය, කෙලෙහි ගුණ සල්කී. තේන්න? මේවා දුර්වල වෙන්න ඕනේ. මේවා අතුරුදහන් වෙන්න ඕනේ ක්‍රමානුකූලව. තේන්න? මේවයි ගුණාත්මක භාවයන් නැති වෙන්නේ. එහෙම නොවුනොත් මහත්ව විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ නේ අනාගතයේදී නේද?
ඒනිසාමත් මේක අපි බලාපොරොත්තු වෙන්න ඕන තේරෙන ඉතින් මේක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ඒ සිදු වෙන දේ මාත්‍ය අපි ධර්මයක් හැටියටමයි දකින්න කාගවත් වරදක් හැටියට නම් දකින්න තේරෙන කාගවත් වරදක් හැටියට දකින්න එපා ධර්මයක් හැටියටමයි දකින්න ඕනේ මොකද මේ අපි කළා වූ සංස්කාරයන්ට අදාළවයි කෙනෙක් පැසසුම් ලබන්නේ තව කෙනෙක් පැසසුම් නොලබන්නේ තේරෙන එතකොට අපි නිරතුරුව මාත්‍ය අපි ඒ පැසසුම් නොලැබෙනවා කියලා අපි ගැටෙන දිශාවට ගියොත් තේන්නා ඒ වගේම ඔබ පැසසිය යුත්තා පැසසන් නැතුව ඉන්නවනම් මාත්තු ඒ වෙයි විපාකයන් ඉතින් අපිට සමාධිත අනාගතේ ලැබේ තේන්න ඉතින් ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව සමාජය තුළ මේ සිදුවෙන දේවල් මාත්‍යෝ හැම වෙලාවම නුවණින් ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරලා අපේ යහපත උදෙසා අපි ජීවිතේට එකතු කරගන්න තේන්න අපේ යහපත උදෙසා අපි ජීවිතේට එකතු කරගන්න තේන්න ඒ නිසා ඉතින් ලෝකයේ කියන්නේ ඕකයි හරිද ඉතින් ඒ නිසා අපි ඒවා බලාපොරොත්තු විය යුතු නැහැ ඒවා සිද්ධ නොවෙනවා නම් මහත්ව ඒවට සමාජයේ වග කිය යුතු නැහැ තේන්න ඒවා අපේම සංස්කාර අපේ සංස්කාර නිසායි අපිට ඒ දේවල් සිද්ධ නොවෙන්නේ තේන්න අපේ විවේචනයන් අපිට සිද්ධ වෙන්නේ අපි සංසාරයේ විවේචනය කරපු නිසාමයි තේන්න පැසසීම් සිද්ධ වෙන්නේ අපි සංසාරයේ පැසසීම් සිද්ධ කරපු නිසාමයි තේන්න ඉතින් ඒක නිසා මාත්‍යෝ දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම මේ උන්වහන්සේගේ ජනප්‍රියභාවය පැතිරෙනවානේ තේන්න රූපී අරූපී මේ කාම ලෝකයන් සියල්ලම උන්වහන්සේගේ ජනප්‍රියභාවය පැතිරෙනවා ඒ උන්වහන්සේගේ දසපාරමී ශක්තිය තේන්න ඉතින් ඒකෙන් උන්වහන්සේ තුන් ලෝකේටම සත්වයා පසසන ජනප්‍රියභාවයට ඒ වගේමයි මාත්තු ඒ පැසසුම් වගේම තුන් ලෝකේම ගැරිහිමටත් උන්වහන්සේව ලක් කළා තේන්න ඉතින් මේ දෙකම සංස්කාර පසසද්දි කුසල් සංස්කාර අර ගැරුම් ලබද්දී අකුසල් සංස්කාර ඉතින් ওই දෙකේදීම කොතනකවත් හරි කෙනෙක් හෝ වැරදි කෙනෙක් අපිට හොයන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට ජීවිතයට එකතු කරගත්තා වූ කුසල් සංස්කාර අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් තේන්න ඒ නිසා මාත්තු මේ සමාජය ඉදිරියේදී කවුරුන් හෝ මේ මොනම හේතුවක් නිසාවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී ඒ පැසසුම් බලාපොරොත්තුව ප්‍රශංසා බලාපොරොත්තුව මේ ඒව කර සිදු කරගන්න එපා ඒව කරන මොහොතේ පාතා මේ පැත්තෙන් අපි තුල ධර්මයක් වැඩෙන්නේ මොකද අපි පංච උපාදානස්කන්ධය කිරී ආස්වාදයෙන් පංච උපාදානස්කන්ධේ නිත්‍යයි කියලා අරගෙන අපි අන්නා වූ ගමනක් යද්දී අපිට කවදාකවත් මේ පැත්තෙන් ධර්මයේ අර්ථයන් වැඩෙන්නේ නැහැ තේන්න ඒ නිසා අපිට සමාජයෙන් පැසසුම් නොලබන්න නොලබන්න ඒ සෑම දෙයක්ම අපි සංස්කාරයන් හැටියටම දකිමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිරතුරුවම අපි කටයුතු කරද්දී මහත්යෝ සමාජයේ පසසන්නේ නැති වෙන්න අපි දිව්‍ය මනුස්ස ලෝකයාගේ පැසසුමට ලක් වෙච්ච කෙනෙක් බවට වෙන දෙයක්